අයුබෝවන් ඔන්න එන අද සුපුරුදු පරිදි සිරිසරණ විද්‍යාර වැඩසටහන් මාලාවේ 71 වෙනි වැඩසටහන තමයි ඔබ හා අපි එක් වෙලා තියෙන්නේ. අද අපි ඉන්නේ පුරා විද්‍යා භූමියක. ඒ කියන්නේ සිරිසරණ විද්‍යාර වැඩසටහන් මාලාවේ 71 වෙනි වැඩසටහන කඳුතරණේ දෙවැන්තයා DR කළුදිය පොකුණ කියන පුරා විද්‍යා භූමියට තමයි අපි අද ඇවිල්ලා මෙතන ගුඩ කන්ද අපි දැන් යන්නේ ඒක ටික බලන්න තමයි. කන්තරනේ දෙවන්තයා සෙසර නමිත් DR ට්‍රැවල්ස් අපි ගිහිල්ලා බලමු එන්න අපි කුත් අපි ගිහිල්ලා බලමු සෙසර නමිත් DR වැඩසටහන් මාලාවේ 71 වෙනි වැඩසටහනට තමයි අපි මේ පුරා විද්‍යා භූමියට ආවේ. ඒ කියන්නේ කළුදිය පොකුණ දෙවෙනි සේන රජතුමාගේ රජ මාලිගාව රජ බල ප්‍රදේශයේ තමයි අපි අද ඉන්නේ. කියන්නේ සිරිසරණ විද්‍යාර වැඩසටහන මාලාවේ 71 වෙනි වැඩසටහනට තමයි අපි මේ පුරා විද්‍යා භූමිය තෝරගත්තේ. ඒ කියන්නේ පුරා විද්‍යා භූමියේ මහත්මිය දෙන්නේ අපිට උදව් කරා, කියන්නේ බලන්න එන්න පුළුවන් අපිට අවසරය ලබා දුන්නා. අපි අවසර ලබා දුන් මහත්මිය දෙන්නට බොහොම ස්තුතියි. ඒ අතර අපි මේ වගේ තවත් බොහෝ තැන් ලංකාවේ යන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි සේන රජතුමාගේ රාජධානිය තමයි අපි අදීනේ ඒක පුරා විද්‍යා භූමියට ඇත. බලන්න යන ගොඩ තැන් තියෙනවා දුෂ්කරයි. ඊට හැර දුෂ්කරයි. ගල් වෙන තියෙනවා 12කට වැඩිය. අලි මේ අතු එහෙම බින්දලා දාලා ගිහිල්ලා තියෙනවා අපි දැක්කා. ඉතින් මේ ඒ වගේ වඳුරු, රිලව්, ඌරු සියලු සතුන් ඉන්නවා. අපිට මේ අපි ඉතින් අපිට වටපිටාව බලන්න පුළුවන් ගල් කණු ගොඩක් නටබුන් තියෙන මේ මගේ දකුණු අත පැත්තේ තියෙන ගල් කණු එහෙම අපිට බලන්න පුළුවන්. ඉතා පාරම්පරික පැරණි අපේ දේවල් අපේ රජවරුන්ගේ මාලිග ඒ වගේ ඉතින් අපිට ගොඩෝල් දේවල් තියෙනවා. අපි තවත් තැන් තියෙනවා බලන්න යන්න. අපි ගිහිල්ලා බලමු. ඔබටත් එනවා එන්න පුළුවන් මේ අදාල ආරක්ෂා කරලා අවසරය ලබාගෙන මේ කාලවකවාන ඔබ අපි බොහොම දුෂ්කර ගමනක් තමයි යන්නේ. අපේ ගම අපිට කොහොමද අපි සාර්ථක වෙනවා හදවතට එකඟව තමන්ගේ හදසාක්තියට එකඟව අවංකව වැඩ කරනවා නම් කවදාකවත් වරදින්නේ නැහැ කියලා මම එක සිතින් කියනවා. ඒක නිසා යන ඕන තැනක අද චේතනාව පිරිසුදුයි නම් ඔබට වරදින්නේ නැහැ. ඕන ගමනක් යන්න ඕන විදිහට ඉන්න පුළුවන් කියලා හිතන්න එපා. මොකද අපිට ඕන දෙයලා විනාශ කරන්න බෑ. වෙන්න පුළුවන් කුමන ස්ථානයකද කියලා අපිට හරියට කියන්න බෑ. අපි රටේ සෑම තැනම හොයාගෙන යනවා අපේ දේවල්. අපි අපිට වටිනවා. ඒක නිසා DR වැඩසටහන් මාලාවේ 71 වෙනි වැඩසටහනේ අපි සමු ගන්නවා අපේ 71 වෙනි දිගහැරීම තමයි ඔබට අපි ගෙනාවේ වීඩියෝ සහ ෆොටෝස්. ඉතින් තවත් අපේ ලංකාවේ කුමන පළාතකින් හෝ හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි. ජය වේවා. හමු වෙමු.